එතකොට මේ ළමයාගේ ගම කොහෙද කිව්වේ? පත්පාදගම. පත්පාදගම. එතකොට මේ ළමයා දැන් අපේ දැරිවෙක් මේ සම්බන්ධ පටන් අරගෙන කොච්චර කල් වෙනවද? කාලවකවානුවක් නම් ඉතින් මතක නෑ. හැබැයි ඉතින් මාස 5ක් යන්න කලින් මගේ ක්‍රෙඩිට් කාඩ් 4ක සල්ලි ඉවර වුණා. ඒක සාමාන්‍ය දෙයක් නේ. සාමාන්‍ය දෙයක් නේ. ගෑනු ළමයෙක් යාළු කරගත්තාම ඒ ළමයාගේ ඕන අය එපාගන්. සේරම බලලා කරලා ඉෂ්ට සිද්ධ කරලා දෙන්න එපැයි නියම කොල්ලෙක් වුණා. ඒ වුණාට අංකල් මම කිව්වට තරහ වෙන්න එපා. බැලස්තිකාගේ විචූරණ වැඩ නම් ටිකක් වැඩි. මේකනේ පුතා, අපේ ළමයි පොඩි කාලේ ඉඳලම කිසිම අඩුවක් පාඩුවක් නැතුව හැදුන වැදුන ළමයිනේ. ඕ. දැන් අපේ ওই බැලස්තිකා අරගෙන ඉල්ලමු. හැම දෙයක්ම මම ඈට අරගෙන දීලා තියෙනවා. මේ ළමයා විශ්වාස කරන්න. අපේ දූ අවුරුදු 5ේදී. ඕ. මගෙන් බූරුවෙක් අරගෙන ඉල්ලුවා. මොකක් බූරුවෙක්? ඔව් බූරුවෙක්. ඉතින් මම නෑ බෑ කිව්වේ නෑ. මම එදාම බූරුවෙක් කරන් දුන්නා. නෑ. ඉතින් කොහේ බූරුව? දිරලා ගියානේ. පළලා ලිපේ දැම්මා. මොකක් පළලා ලිපේ දැම්ම බූරුවව? බූරුවෙක් කිව්වට ඒක ලී වලින් හදපු අර උඩ නගින්න එහෙම ගන්න જાති බූරුවෙක්. ඒක මිසක් මම හිතුව ඇත්ත බූරුවෙක් කියලා. පුදුම බූරුවෙක්. නෑ මං කිව්වේ. අනික ළමයා, අපේ ඔය දූත බැලස්තිකාට එදා පටන්ම අපි අරගෙන දුන්නේ වටින මේ සේරම බ්‍රෑන්ඩඩ්. ඒක තමයි සේරම රටබඩු. මොකද අපේ දූ කැමති වුණේ නෑ කිසිම වෙලාවක ලෝකල් බඩුවල. සේරම රටින් ගෙන්නලා තමයි දුන්නේ. ඔය අපේ දූ සමහරේ විල්ලුවා රටවල් වලත් ඒව නෑ. ඕ. ඒ මෙහෙ විතරයි තියෙන්නේ. ඒ බාර අපි මොකද කරන්නේ? මේ එහෙ නැති දේවල් මෙහෙන් හොයලා අරගෙන රටේ අවල ආය රටින් ගෙන්නලා දුන්. එහෙමයි මම අපේ ළමයට සැලකුවේ. ඔව් එහෙමයි. ඔව්. මේ ළමයට කියන්නේ එකවරක් අපේ දූත ඕන වුණා රට සංචාරයක් යන්න. අපොයියෝ සංචාරයක් නෙ ඉතින් එයා කොහොමත් කැමතිනේ. ඉතින් සල්ලි සල්ලි කියලා වැළුවේ නැහැ. මගේ තිබුණ අක්කර 74ක ඉදම. ඉදම විකුණුවා. විකුණලා රටවල් 108ක සංචාර කෙරුවා. ඕ. මේ දරුවා දන්නව ඇති නේද? ඔව් ඔව් මට කියලා තිනවා. මේ අද උදේත් මම කතා කරද්දි මේ කොහෙද රුමේනියාවේද කොහෙද කිව්වා ඉන්නේ. මේවා එයාගේ සංචාර ගැන මම හොඳට දන්නවා අංක. ඔව්. වෙන දෙයක් තියා මේ සමහර දාට මට එයාව හම්බෙන්න ඕනුනාම මම වෙන රටවල් වලට යනවනේ මේ එයාව හම්බෙන්න. දැන් මේ ගිය මාසේ මං ගමේ ගිහින් එද්දි කොස් ඇට මුලක් ගෙනාව එයාට. එයාට මට ඒක දෙන්න රටවල් 4කට යන්න උනා. අංගල්ට කියන්නේ ඒකෙන් මේකෙන් මේ වෙනකොට මගේ අර සංචාරක හැකියාවත් දියුණු වෙලා තියෙන්නේ. ඒකයි මං කියන්නේ ඔය ළමයාට අපේ දරුවත් එක්ක හොඳින් හිටියොතින් තව ගොඩක් දේවල් දිනු කර ගන්න පුළුවන් වෙයි මං හිතන්නේ. කොයි යවංග? යන්ද මගේ ඉවසීම හිතන් එයා නිසා කොච්චර දිනු වෙලා තියෙනවද? ඉතින් මං අහන්නේ ඒක. ඒ වගේ සැප පහසුවට හැදුන දරුවෙක්, ගෑනු දරුවෙක්. ඔව්. මේ ළමයාට පුළුවන් ද නරතු කරත්? කොයි ඇයි බැරි? මම හිතනවා මට පුළුවන් වෙයි කියලා. පුළුවන් වීම කෙසේ වෙතත් පුළුවන් වෙයි කියලා හිතනවා කියන්නේ ලොකු දෙයක් නේ. හරි. එතකොට මේ දරුවා මොකද කරන්න රස්සාව? මේ රස්සාව කියන්නේ අංකල් රස්සාවල් ඉතින් කීයක් කරාද? ඒත් ඉතින් කො මේ බැලස්තිකාව බලා කියා ගන්න වැඩ කටයුතු ටික නිසා එක රස්සාවක්වත් හරියට කරගන්න බැරුව ගියානේ. ඔව්. ඉතින් ළම රස්සාවක් නැතුව කොහොමද? රස්සාවක් නැතුව කොහොමද හන්නේ? ඉතින් රස්සාවක් නැතුව මෙහෙම තමයි. රස්සාවක් නැතුව කොහොමද මං අනේ පවුලක් නඩත්තු කරන්නේ? පවුලක් නැහැනේ අංකල්. ඉතින් මමයි බැලස්තිකයි විතරනේ. මම ඒක අහන්නේ. වියදමට සල්ලි වාගේ හැම. වියදමට ඉතින් ඕන කරන්නේ සල්ලිම නෙමෙයිනේ අංකල්. ක්‍රෙඩිට් කාඩ් උනත් අවුලක් නැහැනේ. ඈ? ඔව්. යදමට නම් ඉතින් ක්‍රෙඩිට් කාඩ් උනත් අවුලක් නැහැ නේ. ඒක ඇත්ත.
ඒකටව ඒතිදි මං අනේ ඕවා ගෙවා කරා ගන්න හැම ගියාම ක්‍රෙඩිට් කාඩ් ගෙවනවා වගේ දංකල් පව් ගෙවන්න ගියාම ක්‍රෙඩිට් කාඩ් ගෙවනවා වගේ නෙමෙයි පව් ගෙවන්න ගියාම ඒවා ක්‍රෙඩිට් කාඩ් මාර්ගයෙන් හරි පව් කියන ඒවා ගෙවල ඉවරයක් කරලා දාන්න බෑ මම මේ ගෙවන්නේ ළමයා කියපු කතාව මත ඇල්ලුවේ නෑ මේ ළමයා අපේ ළමයාත් එක්ක ඇසුරු නිසුරු කරන්නේ අකමැත්තෙන් වගේද අපෝ නෑ ඇංගල් අපි හරියට එන්ජොයි කරනවා අපි දෙන්න එයා ඇවිල්ලා ගොඩාක් වෙනස් කෙනෙක් මම කැමති අර සින්දුවක් කියලා බෙරයක් ගහලා රබාරක් ගහලා පොඩ්ඩක් පදයන් නටලා එහෙම මේ එන්ජොයි කරලා එයා කැමති කොයි වෙලාවෙත් මේ පොඩ්ඩක් රණ්ඩු වෙලා පොඩ්ඩක් බැන කියාගෙන එහෙම එන්ජොයි මම එයාට වඩා හාප්පසින් වෙනස්නේ. ඔව්. එයා මට වඩා ඊටත් වඩා හාප්පසින් වෙනස්. ඔව්. අන්නේ ඒ නිසාම ඉතින් අපි දෙන්නට දෙන්න හරියටම ගැලපෙන. නෑ දැන් මම කියන්නේ මේ දරුවට පුළුවන් නම් අපේ ළමයාගේ වියහීතන් ටික බලා කියාගෙන එච්චරයි. මොකද අපි අපේ ළමයාට කිසිම දෙයකින් අඩු වෙන සලකලා නැහැ. මමත් එහෙම තමයි අංකල්. මම හිතන්නේ මේ දැන් බැලස් ටිකක් මට සලකන්න ගත්තාම හොඳම එකෙන් තමයි සලකන්නේ. මේ බලන්න කොහේ තියෙන බෙල්ලනේ. ඒ සෙරප්පුවෙන් ගහලා මේ අර සෙරප්පුව අර අඩියේ තියෙන උල ගියා ඇතුළට. මේ තෝ බෙල්ලේ. හොඳට සලකු. නිකවද වගේ. මම කෙලින්ම අහන්නේ මේකයි අංකල්. මොකද ඇවිල්ලා මොකලම මේක පාට. නෑ. අංකල් අකමැතිද මම අංකල්ගේ දූට කැමති වෙලා ඉන්න එක. මම ගලින්ම කැමති ගැනීම අපේ බැලස් ටික අදින් කවුද අකමැති හොඳ හැදියාවට සැපට හැදුන වැඩුන ළමයනි එහෙම ළමයෙකුට මං අහන්නේ කවුද අකමැති වෙන්නේ එහෙම ගත්තොත් මේ ගමේම මිනිස්සු අපේ බැලස් ටිකට හරි කැමති ඔක්කොම ගන්නවා නමුත් ළමයා කැමැත්ත අකමැත්ත කෙසේ වෙතත් අසාධ්‍යයක් බඳින්න කලින් මේ ළමයට ගියක් දුරක් රස්සාවක් යාන වාහනයක් තියෙන්න බෑ දැන් මං කල්පනා කරේ ඔගේ අනිත් පැත්තේ අංකල් කියපු විදිහට බැලස්ටිකා සියලු සැප සම්පත් විදලානේ ඉන්නේ. ඔව්. අංකිවේ අපේ දුවව මම රටවල් 108ක සංචාර කෙරෙව්වා. ඒකම මද. ඔව්. අනිත් එක දැන් මේ ළමයා කැමති නැද්ද සංචාරයට මං ඒක අහන්නම්. මම සංචාරයට කැමති නැහෙනේ. මම කැමති එකම තැනට වෙලා ඔහෙ පාඩුවේ ඉන්න. හෑ. ඒකමනේ අපේ ගැළපීමත් මගේ බැලස්ටිකාගේ. මම කියන්නේ ඒක ගැළපීමක්ද ළමයෝ. ඒක නොගැළපීමක්. නැහැනේ අංකල් මම ඕක අනිත් පැත්තෙන් බලන්න. මොකද? ඇයි හිතලා බලන්න බැලස්ටිකා සංචාරයේ කරද්දී රට වටේ ලෝකේ වටේ. ඔව්. මමත් එයා එක්ක ගියෝටින් එයාට කරදරයිනේ. ඔව්. ඉන්නදි ඩිං. නෑ එයාට කරදරයිනේ. ඒ නිසා මම එයා එක්ක එහෙ මෙහෙ නොගිහින්. ඔව්. මෙහෙට වෙලා පාඩුවේ ඉන්න. මගේ වැඩ බලාගෙන තින්ද මොනවද කාලා නින්ද දාලා. ඈ මම මෙහෙට වෙලා ඉන්නවා මං කිසි අවුලක් නැහැ. මේ ළමයාට එන්න කිව්වම මේ නවතින්නම ආවද? ඔය තියෙන බඩු ටික මං. යා යන්න සංචාරක දිල්ලියක ගිහිල්ලා එනේ අපිම අංකල් හතල් එකේ දන් බෝඩයක් තියෙනවා. මම මක්කියක් දන් බෝඩ කැරම් බෝඩ නැත්තම් අපි ඕමියතක් ගහම ඉවරනේ. අංකලුත් නිකන් නේ ඉන්නේ. දිනපතා ලේතු වීඩියෝ නරඹන්න එහත බටන් එක ක්ලික් කර සිල් FM subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.